දේවල් තුනක් තියෙනවා. විත්‍ය අසත්‍ය කරන්න ලක් කළ නොහැකි දනෝ. එකක් තමයි ජ්‍යොතිෂය. දෙක මාක්ස්වාදය. තුන මනෝ විශ්ලේෂණය. සයිකෝ ඇනලිසිස් කියලා අද මේ මහා ලෝකෙට දෙපරබාන පශ්චාත් නූතනවාදීය කියලා පිස්සු ටිකක් ඉන්නවා මේ රටේ. වැඩි පිරිසක් නෑ ඔක්කොම ලංකාවේ 100ක් ඇති වැඩි වුණොත්. දහහක් විතර හිටියට නම් අපි ඔක්කොම පිස්සු වැටෙනවා. නමුත් මේ 100 විශ්වාස කරන මනෝ විශ්ලේෂණය කියන්නේ මහා අන්තිම ඉහළ විද්‍යාවක්. නමුත් ඒක ඒගොල්ලෝ දන්නේ නැතුව ඇති කාල්පපට අනුවන විද්‍යාවක් නෙවෙයි මිත්‍යාවක්. මට කාල්පප ලෝකයක් නෙවෙයි. නම මම කියන්නේ ඒගොල්ලන්ගේ ලෝකයක් නේ කාල්පප. මගේ ලෝකයක් නුනට. තව මෙතන වැඩේ තියෙන්නේ මේකයි. මේ රටේ ඉන්න මාක්ස්වාදියෝ. හරි මාක්ස්වාදීන් කියලා කියා ගන්නා කාලොමසේක කාලොමසේක ගැන මම නිතර කියන්නේ මේ වගේ නේ වැඩියෙන්ම කතා කරන මිනිහා කාලොමසේක. අශෝක අමරදුංග දෙවණියට. කාලොමසේක කියන්නේ ඔය වගේ කතාවක්. මොකද්ද මේ පොප හරි නමුත් කාලොමසේක දන්නේ දන්නේ නැද්ද ඕන කමින් ඒක මගාරිනවද මන් දන්නේ කාලෝ කාලෝ නෙමෙයි කාල්ට අණුව කාල් පොපට අණුව කාල්ට අණුව මාක්ස්වාදයේ මිත්‍යාවක් කාලෝට අණුව මාක්ස්වාදයේ ඇත්තක් කාලෝට අණුව කාල් මහා දාර්ශනිකෙක් දැන් කාලෝත්ද කාල්ටද පිස්සු බට තේරෙන්නේ මාටද පිස්සු කාලෝ කාල් කියන දේත් විශ්වාස කරනවා මාක්ස් කියන දේත් විශ්වාස කරනවා කාල් කියන මාක්ස් බොරු කියලා මේ රටේ ඉන්න උගත් ඔහම තමයි මම නොදන්නවා නෙමෙයි එක්කෙනෙකුටවත් මේ රටේ එක්කෙනෙකුටවත් නෙමෙයි හිතා වැඩි දෙනෙකුට 95%කට වඩා සංගතව හිතන්න බෑ සංගතව කල්පනා කරන්න පුළුවන් දෙයක මන් දන්නේ නැහැ මොකද මන් සමහර අය ජීවිතයට කල්පනා කරලා නැහැ අර කවුද කිව්වා මෙයාගේ මොලේ නම් හරි වටිනවා මොකද මොලේ කවදාකවත් පාවිච්චි කරලා නැති නිසා අලුත් භාණ්ඩයක් නේ අලුත් භාණ්ඩ පාවිච්චි නොකරොත් භාණ්ඩ වටිනවනේ මේ සමහර ආචාර්යවරුන්ගේ මොල ඉතා වටිනවා හේතුව ජීවිතයට පාවිච්චි කරලා නැති නිසා දැන් කොහොම වෙතත් මේ කාල්පක කිව්වේ මේක අසත්‍ය කරන ලක්ෂණනේ. එයා උදාහරණයක් නේ ජ්‍යොතිෂය. මාක්ස්ත් එහෙමයි. කාටත් තේරෙන ජ්‍යොතිෂය ගම්. ජ්‍යොතිෂය අදාරබය කියන්න පුළුවන්. ඔබට මෙන්න මේ වාසනාව තියෙනවා. මෙන්න මේ ග්‍රහ යෝග අනුව මෙන්න මේ විදිහට මේ අහවල් දවසෙන් පස්සේ ඔබ මේ විදිහ ධනලාභියෙක් වෙනවා. එමු නැත්නම් රැකියාවක් ලැබෙන මොකක් හරි ලාභයක් අත් වෙනවා. අනේ ඉතින් බලන් ඉන්නවා ඒ දවසේ පව් වෙනවා මාස ගානක් ගියා ආර ලාභේ නැහැ ආපහු යනවා ජ්‍යොතිෂ ශාස්ත්‍රඥයා ගාවට ගියාම ඌ කියනවා ඒ ලාභේ ලැබුණ නැත්තේ මෙතෙන්ට මේ වෙලාවේදී සෙනසුරාගේ දෘෂ්ටිය තිබුණ නිසායි කියලා මොකක් හරි හේතුවක් කියනවා දැන් මේ කාල්පොප කියන්නේ මේකයි අර දෝෂ ජ්‍යොතිෂ ශාස්ත්‍රඥයාට තමන් කියපු අනාවැකිය කවරදාකවත් බොරුයි කියලා කියන්නේ නැත. එයා කවදාකවත් ඒක බොරුයි කියලා කියන්නේ නැත. ඒක බොරුයි කියලා බොරුයි කියන තත්වයකට පත් වෙන්නෙත් නැත. ඒක අසත්‍ය කරන ලක් කරන්න බෑ. මොකද එයාට හැමදෙස්සෙම වෙනත් හේතුවක් තියෙන්න පුළුවන්. නෑ නෑ මේක උනේ මෙන්න මේක හින්දා කියලා. මේක උනේ මේක හින්දා කියලා එයා කියනවා. ඒක නිසා ඒක අසත්‍ය කරන ලක් කරන්න බැරි. නමුත් විද්‍යාඥයන්ගේ ඒවනම් බටහිර විද්‍යාඥයන්ගේ ඒවනම් අසත්‍ය කරන ලක් කරන්න පුළුවන් ය කියන එක තමයි මේ කාල්පක කිව්වේ. නමුත් ඊට පස්සේ ආවා ෆෙරාබන් කියලා මේ කෙනෙක් ඊට ඉස්සෙල්ලා කූන් දෙන සමකාලීනව ඇත්තටම මේ අය මේවා පට්ට ගැහුවා. ෆෙරාබන් විශේෂයෙන්ම අගේන්ස්ට් මෙතඩ් කියලා පොතක් ලිව්වා විධික්‍රමයට එරෙහිව. ඕපෙන්ඩා හිටියා මේ බටහිර විද්‍යාවේ කිසිම ආකාරයක විධික්‍රමයක් නැහැ කියලා. ඒ පොතත් කූන් කියේ පොතත් යම් කිසි ආකාරයකට මටත් බල බෑවා ඒකෙනුත් මම ආභාෂය ලැබුවා කියන එක
මේ වෙලාවේදී කෘතඥතාපූර්වකව කියන්න ඕන. ඒවා කියන්න වෙන බටේර අයගෙනුත් අපි යම් යම් දේවල් ලබා ගන්නව නැතුව නෙමෙයි. මේ බටේර සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරනවා නේ මං යම් යම් දේවල් අපි ලබා ගන්නවා. ඒ කාරණා කෝන්ගෙන් කෝන්ුයි ෆෙරාබනි දෙන්නම එකම නෙමෙයි මං ඒ විස්තර කියන්න යන්නේ. නමුත් ඒ දෙන්න කිනුත් අපිට යම් යම් දේවල් ලැබුණා. එතනින් එහාට අපි ඒ වර්ධනය කරලා තියෙනවා. මේ වර්ධනය කිරීමේ ප්‍රතිඵලයක් හැටියට තමයි බටහිර විද්‍යාව අසත්‍යකරණ ලක් කරන්න පුළුවන් කියන එකක් නෙවෙයි. මම කියන බටහිර විද්‍යාව කියන්නේ පට්ටපල් බොරුවක් කියලා. ඒ කූන්ගෙන් සහ ෆෙරාබෙන්ගෙන් එහාට ගිය ප්‍රවාදයක් මම ඉදිරිපත් කරන්නේ. ඒ ඉදිරිපත් කරන්නේ ෆෙරාබන් මතවත් කූන් මතවත් පදනම් වෙලා නෙවෙයි බෞද්ධ දර්ශනය මත පදනම් වෙලා. හැබැයි ඒකට කූන් සහ ෆෙරාබන් යම් කිසි විදියක උදව්වක් කෙරුවා, තල්ලුවක් දුන්නා නැතුව නෙවෙයි. හොඳයි, දැන් මේ කාරණාත් එක්ක අපි මේ අමරතුංග මහත්මයා කියන පට්ටපල් බොරුව මේ ලෝකේ අනිත් මිනිස්සු විද්‍යාඥයෝ ඔක්කොම කියන්නේ ලෑස්ති වුණා තමන්ගේ විද්‍යාව බටහිර විද්‍යාව අනිත් දැනුම් පද්ධතින්ගේ වෙනස් කියලා. අමරතුංග මහත්මයා නෑ 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 මේ ඔක්කොම එකයි, මේ ඔක්කොම එකයි. අපි ගාවත් මේ දැනුම තිබුණා, ලංකාවේ තිබුණා, චීනයේ තිබුණා, ඉන්දියාවේ තිබුණා, මේ හැමතැනම තිබුණා. බටහිර මිනිස්සු කරේ මොකද්ද? මේ විද්‍යාව අපි ගාව තිබුණ විද්‍යාව වර්ධනය කරේ කරපේක දියුණු කරපේක තමයි ඕන් කෙරුවේ කියලා. මේ කතාව ඇත්තක් නම් ඒ කියන්නේ මුළු ලෝකෙම තිබිලා තියෙන එකම දැනුම් පද්ධතියක් පමණයි. බටහිර විද්‍යාවයි ලංකාවේ සිංහල විද්‍යාවයි චීන විද්‍යාවයි භාරතයේ තිබුණ විද්‍යාවයි මේ ඔක්කොම එකනම් ඒකෙන් ඊළඟට ගම්මේ වෙන්නේ මොකද්ද? භාරතීය විද්‍යාව සහ චීනයේ විද්‍යාව අතර වෙනසක් නැහැ කියන එක. ඒක වෙන කිසිම මොඩේ කියන්නේ අමරතුංග මහත්තයරෙන්නට. අමරතුංග මහත්තයරෙන්න වෙන කවුරක්වත් ඒක කියන්නේ. කවුරුත් දන්නවා ජෝසෆ් නීඩ්ම් කියලා මේ එංගලන්තයේට වූ මහවිද්‍යාඥයෙක් චීනයේ ගිහිල්ලා අවුරුදු 20කටත් වැඩියම හිතන්නේ පර්යේෂණ කියන්නේ අධ්‍යයනයක් කළ පර්යේෂණ මත නෙවෙයි අධ්‍යයනයක් කළා. ਉਹ පෙන්නා හිටියා චීනයේ මිනිසුන්ට මහා දියුණු විද්‍යාවක් තිබුණායි. දැන් මේ පොතක් නිකුත් වෙලා තියෙනවා 1421 කියලා. 1421 තමයි චීනු ලෝකේ වටේ ගිහිලා තියෙන්නේ. අපි උගන්වන්නේ මොකද්ද? අපිට උගන්වන්නේ 1506 දී ලංකාවට පෘතුගීසින් ආවා. ඊට ඉස්සෙල් 1498 දී ගුවේදාර වාස්කෝ ද ගාම අර කේප් තුඩුව වටේ ගියාය. කොලම්බස් ගියාය ඇමරිකාව කියන දූපතට. සුද්ධෝ තමයි, සුද්ධෝ කියලා කියන්නේ මොකක් හරි සුද්ධෙක් කහ නෙමෙයි, සුදු. ස්පාඤ්ඤාරි, පෘතුගීසියාරි, ඉංග්‍රීසියාරි, ඕලන්දරි, ලන්දේසියාරි මොකෙක් හරි සුද්ධෙක්. සුද්ධෝ තමයි එක් පාලසිනිසියවසේ අගභාගයේදී ලෝකය වටේ ගියේ 1490 ගණන්. නමුත් 1421 දී චීන ලෝකේ වටේ ගියයි කියලා දැන් ඒකට සාධක ඇතිව මම දැක්ක පවගේ දවස්වල පොතකුත් නිකුත් වෙලා තියෙනවා. පොතේ නමත් 1421. මම පොත කියවලා නැහැ, මම බොරු කියන්න ඕනේ. මේ පොත කියෙව්වා වගේ මම කතා කරනවා නෙමෙයි. සමහර අය නම් ඇවිල්ලා කතා කරන හැටි පොත කියෙව්වා වගේ. මම පොත කියවෙන්නේ නැහැ, පොත ගැන කරපු විචාරයක් මම කියවුවා. ඒකෙන් තමයි මම දැනගත්තේ, විචාර කීපයක් මම කියවුවා, ඒකෙන් තමයි මම දැනගත්තේ. දැන් චීනු ගැන අපි මොනවද දන්නේ? චීනු ගැන මේ දවස්වල උගාක් දේවල් අපි දන්නවා. ලංකාවේ ආර්ථිකය අවසුරුවන්නේ චීනුවේ, අරකයි මේක කියලා නොයෙකුත් දේවල් කියනවනේ. ඉතින් මොකෝ? ලිමුකෝ? චීනු කරපායි. දැන් චීනු තමයි වෙඩි බෙහෙත්, මාලිමා යන්ත්‍රය සහ මුද්‍රණ යන්ත්‍රය ලෝකයට අඳුනලා දුන්නේ. ඒක ඉතින් අපේ පුත්වල කියලා ඉස්කෝලේ යනකොට අපිට ඉස්කෝලේ යන කාලේ තෝවා කියලා දෙනවා. සුද්ධ මෝඩයෝ තමයි දැන් ඕවත් කියලා දෙනවා. උන්ගේ ඒ වගේ මෝඩ ගන්නත් උන් කරනවා. චීනු තමයි මාලිමා යන්ත්‍රයයි වෙඩි බෙහෙතුයි මේ මුද්‍රණ යන්ත්‍රයයි ලෝකයට අඳුනලා දුන්නේ. නමුත් මේ මුද්‍රණ යන්ත්‍රය අරගෙන චීනු
ලෝකෙට බයිබලයේ ගහලා ප්‍රචාරය කෙරුවේ නැහැ. ලෝකෙට තමන්ගේ කොන්ෆුෂියස් දාම හරි තාවෝ දාම හරි දෙන්න ලෑස්ති වෙන්නේ නැහැ. සුද්ධ වගේ සුද්ධ වුණාද කෙරේ? මුද්‍රණ යන්ත්‍රයෙන් බයිබල් ගහලා අපිට ගෙනත් දුන්නා. වෙනම නැද කෙරේ? ඊට පස්සේ අපිත් එක එක ඒවා ගහන්න පටන් ගත්තා. නමුත් මුද්‍රණයන්තේ පාවිච්චි කරේ බයිබල් ගහන්න මුලින්ම. බයිබල් ගහලා අපිට බෙදලා දෙන්න. අපිව ඒගොල්ලන්ගේ ආගමට හරව ගන්න. ඒගොල්ලන්ගේ ආගම කියලා කියන්නේ ඒගොල්ලන්ගේ සංස්කෘතියට අපිව හරව ගන්න. වෙන එක නෙමෙයි. වෙඩි බේතල මොකද කරේ? චීනු මුහුච්චරේ නැහැ. ඕන්නම් අර ආකාශ ගුණු දෙයක් යවන්නද? සුද්ධ මොකද කරේ? තුවක් හොදුවා. තුවක් හොදලා මොකද කරේ? මාලිමා යන්ත්‍රය ප්‍රයෝගය කරගෙන ලෝකේ වටේ ගියා. ලෝකේ වටේ ගිහිල්ලා අර තුවක් උපයෝගය කරගෙන ලෝකෙම යටත් කෙරුවා. චීනු එක කලින් දැනගෙන හිටියා. නම චීනු මේ වැඩේ කරුවේ නැහැ. මෙන්න මේකයි චීනුන්ගේ සහ සුද්ධන්ගේ වෙනස. අද චීනුන් ගැනත් ලෝයකුත් විවේචන ඉදිරිපත් කරන්නේ වැඩිම කවුද? සුද්ධෝ සහ සුද්ධන්ගේ ගැත්තෝ. මම චීනුන්ට මගේ ඇති විශේෂ ආදරයක් නැහැ. නමුත් මේ විවේචනය කරන්නේ කවුද කියන එකයි අපි බලන්න ඕනේ. විවේචනය කරන මිනිස්සු මොනවද කරන්නේ? කරලා තියෙන්නේ මොනවද? වෙඩිබේත් පාලිමා යන්ත්‍රයේ මුද්‍රණ යන්ත්‍රයෙන් අපිට වෙච්ච දේ මොකද්ද? චීනංගෙන් දැනගත් දේ සුද්ධ අරගෙන සුද්ධ අපි යටත් කරුවා. චීනු අපි යටත් කරේ නැහැ. මේකයි උනේ. චීනු වෙන රටවල යටත් කරන්න ඇති මන්. නැහැ කියන්නේ. ජපානයේට සමානට ඒක අභියෝගයක් වෙන්නේ. නමුත් අපි යටත් කරේ නැහැ කොහොම හරි. මුළු ලෝකෙම යටත් කරන්න ගියෙත් නැහැ. ජපානයේ යටත් කරවද නැද්ද කියන කෙනෙක් මට හරියටම කියන්න බෑ. ඒ කොයි හැටි වෙතත් මේකෙන් මම මේ කියන්න හදන්නේ මේකයි. මේ දැනුම කියන එක මිනිස්සු පාවිච්චි කරන්නේත් ඒ මිනිසුන්ගේ චින්තනයට අදාළව චින්තනය පසුබිම් කරගෙන. මේ චින්තනය තමයි වැදගත්ම දේ. චින්තනය. මේ නිසා මම කියා හිටිනවා මම මේක 1986 මේ මගේ ලෝකේ පොතේ ඉඳලා කියන දෙයක්. දැනුම යනු මිනිසුන් විසින් නිර්මාණය කරන දෙයක්. හොයාගන්න දෙයක් නෙමෙයි. නිර්මාණය කරන දෙයක්. නිර්මාණය කරනු ලබන දෙයක්. ඒ මිනිසුන් මේ දැනුම නිර්මාණය කරන්නේ යම් කිසි සංස්කෘතියකට සාපේක්ෂව. ඒ මිනිසුන් මේ දැනුම නිර්මාණය කරන්නේ යම් කිසි චින්තනයක් මත පදනම් වෙලා. මෙන්න මේ චින්තනය තමයි 15 වෙනි සියවසේ අගභාගයේදී බටහිර යුරෝපයේ උත්පත්තිය ලැබුවේ. ගැලීලියෝට ටිකක් ඉස්සර කාලෙක. මේක අපිට ඉතා වැදගත් වෙනවා. බටහිර යුරෝපයට මේක ලැබුණේ මේ චින්තනය නිසා. මේ චින්තනයේ තියෙන ප්‍රධාන කාරණ මේ චින්තනයට මම කියනවා ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනය කියලා. ඔකට මම ඉස්සර කිව්වේ පොත ලියන කාලේ මගේ ලෝකේ ලියන කාලේ කිව්වේ යුදෙව් චින්තනය කියලා. තාමත් සමහර මිනිස්සු මේ පොත කියවුවට පස්සේ වෙන කිසි පොතක් කියවලා නැද්ද කොහෙද? තාමත් මිනිස්සු කියනවා යුදෙව් චින්තනය තමයි මේ නලින් සිල්වා කියන්නේ කියලා. මේගොල්ලෝ රාමිනේ 1986 වයස ගියාට මොකද ඒ ඊට පස්සේ නොයෙකුත් දේවල් දැනුම එකතු වෙලා තියෙනවා. දැනුම මං විසින් නිර්මාණය කළා තියෙනවා කියන එක ඒගොල්ලන් දන්නේ නැහැ. කෙසේ හෝ වේවා මේ ග්‍රීක යුද ක්‍රිස්තියානි චින්තනයේ තියෙන ප්‍රධාන ලක්ෂණ කීපයක් පමණක් මම කියන්නම් අපිට අදාළ නිසා. එකක් තමයි පෞද්ගලිකත්වයේ ඉස්මතු කිරීම. ඊළඟට මේ තමන්ගේ ඉන්ද්‍රිය පෙනවීමට තියෙන ආසාව ඒක තව තවත් ඒකට ඉඩ දීම. ඉන්ද්‍රිය පෙනවීම ඇරෙන්න වෙන දෙයක් අපිට නෑ. අද මොනවා කරත් මේ ලෝකේ අපරාධ වලට වැඩියෙන්ම බලපාන්නේ අපිට අපේ ඉන්ද්‍රිය පෙනවීමට අපිට තියෙන ආසාව. ඒක පාලනය කරන්නට කිසිම විදියකට උදව්වක් දෙන්නේ නෑ ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනය. ඒ ඉන්ද්‍රිය පාලනයක් නැතිකම. අර ඒ දවස්වල තිබුණා ඔය මොකද ගුවන් විදුලි එකකින්ද රූපවාහිනිය එකකින්ද මොකද ඔබේ හැඟීම් වලට ඉඩ දෙන්න කියලා ලොකු දැනවීමක්.
මේ පාර යනකොට දකින්න ලැබෙන ඔබේ හැගීම් වලට ඉඩ දෙන්න මොකද්ද මේ කියන්නේ ඔබට මොකක් හරි හැගීමක් ඇති වුණොත් ඒ මේක ඔබේ හැගීම් වලට ඉඩ දෙන ලෝකෙක ඔබේ හැගීම් වලට ඉඩ දෙන්න කියලා දෙන ලෝකෙක හොරකම් වැඩි වෙන්නේ නැද්ද ස්ත්‍රී දූෂණ වැඩි වෙන්නේ නැද්ද ළමා අපචාර වැඩි වෙන්නේ නැද්ද ඒ දැනීම දැක්කම මටත් හිතුණා හරි හරි හොඳ වැඩක් මේ හැගීම් වලට ඉඩ දෙන්නේ මගේ හැගීම තමයි මම දැන් බුබුණු ගිරල්ලා මේකට හොඳ පාරවල් දෙකක් තියලා දීලා මේක බිම දාන එක ඒක තමයි මගේ හැගීම නමුත් මට ඒක කරන්න බැහැ මම ඒක කෙරුවා නම් එහෙම මගේ හැගීමට ඉඩ දුන්නායි කියලා හරියන්නේ නැහැ මම මේ කරුවේ මේ දෙන තිබුණ එක කිව්වට හරියන්නේ නැහැ මේ මේ කාටෝ තමයි මම ක්‍රියා කරේ හැගීමට ඉඩ දෙන්න මම මේක බිම දාන්නේ මොකද ඒක ඒක කරපු ගා මාව පොලිසියට ගෙනියලා ඊට පස්සේ උසාවියට ගිහලා මාව දඬුවම් කරනවා මට දඬුවම් කරනවා අරෝන්ගේ කියනවා ඌ ඒ නිදාසට බාධාවක් කෙරුවා ඒක මේ මත නීතිය වැඩ කරන්නේ තේගලන්ට ඕන විදියටනේ අපේ නීතියක් මේ රෝමලන්දේසි නීතිය අපේ නීතියක් ඒගලන්ට ඕන විදියට නීති හදලා හැගීම් වලට ඉඩ දෙන්න කියලා අපි හැගීම් වලට ඉඩ දුන්න ගමන් අරව කඩා විද දාපු ගමන් අපිව ගෙනියලා පොලිසියට ගිහලා උසාවියට ගෙනා දඬුවම් කරනවා නමුත් ඒගොල්ලන් කරන්නේ ඒක තමයි හැංගීම් වල ඉඩ දෙන්නේ. පෞද්ගලිකත්වයට ඉඩ දෙන්නේ. සීමාන්තික තරගය. දැන් ලෝකේ හොඳ මිනිස්සු හැටියට සැලකන්නේ කවද? තරගකාරී මිනිස්සුන්ව. මේ කියන්නේ මේ ක්‍රිකට් ක්‍රීඩකයෝ නිතර කිය ක්‍රිකට් විවේචකයෝ නිතර කියන දෙයක්. He is very competitive. හරි තරගකාරී මිනිහෙක්. මේ තරගකාරීත්වය නේ දැන් අගයන්නේ. අපිටත් තරංකාරීත්වෙන ඉගෙනන්නේ පන්තියේ පළවෙනියෙන් ඉඳ දහම් පාසලට ගියාම වැඩියම මල් ගියෙන්න දහම් පාසලත් තරංකාරී වෙලා හොඳද ඒක නිකන් බොරු කියන්න ඕනේ නැහැ තර දහම් පාසල හරි හොඳ තැනක් කියලා නෑ මේවත් දැන් කුරුවල වෙලා හම්දුනේ ඉතින් මේ තරංකාරීත්වය ඕවා තමයි මේ ඔක්කොටම වඩා බහැනක දෙයක් ඒක තමයි ව්‍යුක්ත චින්තනය ව්‍යුක්තව හිතන්න ඒගොල්ලන්ගේ තියෙනවා න්‍යාය න්‍යාය තමයි ඇරිස්ටෝටල් න්‍යාය මේක පෑනක්ද උ මේක හරි පෑනක් මේක පැන්සලක්ද නැහැ මේක වැරදි පැන්සලක් කිව්වොත් මේක වැරදි ඒක තමයි ඒගොල්ලන්ගේ න්‍යාය එක්කෝ මේකේම නැත්තම් ඒක නෙවෙයි ඕක තමයි ඔය පශ්චාත් නුදනවාදීෝ කෑ ගහන්නේ තමාසා අනේකා කියලා බෞද්ධ කතන්දර කියන්නේ මේ ද්විත්වය පිළිබඳ ප්‍රශ්නේනේ ඔයගලන්ට තියෙන්නේ ඇරිස්ටෝටල් තිබුණේ එදා තිබුණේ අද තියෙන්නේ ඩෙරිඩාට තියෙන්නේ ඩෙරිඩායකින් ඉවත් වෙන්න කියලා හදන ඩෙරිඩාට ඉවත් වෙන්න බෑ කාඩකත් ඉවත් වෙන්න බෑ බටහිර ලෝකේ මේ ද්විත්වයෙන් එක්කෝ මේක එහෙම නැත්නම් අනිත් ඒකයි මේකයි දෙකම හරියන්නේ නැහැ ඒකත් නෙමෙයි මේකත් නෙමෙයි කියන එක කොහොමද තේරෙන්නේ ඒකත් නෙමෙයි මේකත් නෙමෙයි ඒක හරියන්නේ නැහැ ඒ න්‍යාය ඒගොල්ලන්ට නැහැ අපිට තියෙන චතුස්කෝටික න්‍යාය ඒගොල්ලන්ට නැහැ ඒගොල්ලන්ගේ ද්විකෝටික න්‍යාය ඒ කොහොම වෙදත් මේ බටහිර විද්‍යාව සම්පූර්ණයෙන්ම පදනම් වෙන්නේ මේ චින්තනය මත. ඒ චින්තනේ ව්‍යුක්ත. ව්‍යුක්ත කියලා කියන්නේ මොකක්ද? දැන් මේ අමරතුංග මහත්තයාට තියෙන ලොකුම ප්‍රශ්නේ මේකයි. අමරතුංග මහත්තයාට හුවත් දෙන තේරෙන්නේ නැහැ මේ විවාදය පටන් ගන්න දවස්වල. දැන් ටික ටික තේරෙන්න පටන් අරගෙන තියෙනවා. මේක නම් සන්තෝෂ වෙනවා. තවරු 10ක් විතර යනකොට නොමරී හිටියොත් එතුමාට මේ ඔක්කොම වගේ තේරෙයි කියලා මට හිතෙනවා වෙලාවට. ඒත් සමාජලාට ඒකත් හිතෙන්නේ නැහැ. මොකද මේ මහත්මයාට නම් මේවා කවදාකවත් මේ භවයේදී නම් ඒ සම්පූර්ණයෙන්ම තේරෙයි කියලා නම් මට හිතෙන්නේ. කාලෝපසේකට වගේ තමයි කාලෝපසේකට කාලාම සූත්‍රයෙන් භාගයක් තේරුම් ගන්න අවුරුදු 25කට වඩා ගියා. ඒක කොච්චර කිව්වත් එයාට තේරෙන්නේ නැහැ. මංගා තියෙන කාලාම සූත්‍රය මම ඒකත් කියන්නම්. මේ බෞද්ධකාරයෝ කියන දේවල්. දැන් මේ ව්‍යුක්ත චින්තනය කියන්නේ මොකක්ද? දැන් මේ ප්‍රත්‍යක්ෂය කියලා වචනයක් මම පාවිච්චි කරනවා. हम कहना प्रत्यक्ष प्रत्यक्ष अपे जन्म गेलवर वेन्नी प्रत्यक्ष बौद्धागम अणु बुद्धा में जन्म लागण उक्रम एक मेक प्रत्यक्ष अनुमान नह अनुमान समारह की समार उदी अनुमान तेक्का होकर नमद अनुमान नह अत्र प्रत्यक्ष के लगे प्रत्यक्ष के लगे अपे इंद्रिय अंट मे क्षणिक ගෝචර වෙන දේවල් හැබැයි රජු හරි හැබැයි පුතෝ හරි මේ ඉන්ද්‍රිය කියන වචනේ අපි දෙගොල්ලෝ පාවිච්චි කරන්නේ මේ විදිහකට
බටේර විද්‍යාඥයෝ පාවිච්චි කරන්නේ පංචේන්ද්‍රයන්ට අභිපාවිච්චි කරන්නේ සලායතන වලට. ලොකු වෙනසක්. ඒක ලොකු වෙනසක්. මේ දෙක එකක් හැටියට අරගෙන තමයි අර ඉදිරිපත් කරන්නේ බුද්ධහම ආනුභවික කියලා. ආනුභවික කියන්නේ පංචේන්ද්‍රයට පමණක් ගෝචර වෙන්නා උදේ නැත්නම් පංචේන්ද්‍රයන් විසින් අනුභව කරන දේවල්. නේ අපේ ෂඩ් ඉන්ද්‍රිය සලායතන ඉන්ද්‍රිය කියන වචනේ පැත්තකින් දාමු. ආයතන 6 සහ ඒවේ අරමුණු. මේවා තමයි අපිට ප්‍රධාන. දැන් මේ ප්‍රත්‍යක්ෂය අපේ ඒකයි. මනසෙන් දැන් මේක මම පොතක් කියලා කියනවා. ඇයි මේ මම පොත කියලා කියන්නේ? මේක මගේ අලුත් දෙයක්ද? මගේ අලුත් නිර්මාණයක්ද මේක පොත කියන එක? නෑ මේක මට අම්මා කියලා දුන්නේ මේ පොත කියලා. මේ පොත් වලට වඳින්න අපිට ඒ දවස්වල පුරුදු කෙරුවා. මේක පොතක් කියලා කියලා දුන්නේ. ඊට පස්සේ පොත කියන්නේ මොකද්ද? මේක අඳුර ගන්න පුළුවන් මේ පොත පත්තරෙන් අඳුර ගන්නේ කොහොමද කියන එකත් අපි තේරුම් ගන්න ටිකක් කල යනවා. ඒ කෙලින්ම කියලා කියන්නේ කෙලින්ම කියන්නේ පොත වනාහි පිටු 69කට වඩා වැඩි එහෙම නැත්නම් පිටු 49කට වඩා වැඩි මෙන්න මේ අච්චුවේ මෙන්න මේ මුද්‍රණයෙන් මුද්‍රණය වෙච්ච දේවල් පත්තරයක් යන එසේ යක් නොවේ. මේක සතිපතා වෙන්න පුළුවන් දිනපතා වෙන්න පුළුවන් එහෙම පිට වෙන දෙයක් එහෙම කියන්නේ නැහැ කවුරක්වත්. නමුත් අපි මේව අඳුර ගන්නවා. අපි මේව අඳුර ගන්න ක්‍රමයක් තියෙනවා. අපිට පුටි කාලේ පුතා පුතාගේ මේ පුටුව 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 කිව්වම අපි පුටුව පුටුව කියලා අඳුර ගන්නවා. ඒ මිනිසා කවුරක්වත් අපිට කියලා දුන්නද පුටුව යනු කකුල් හතරක් සහිත යකඩෙන් හෝ වාණෙන් හෝ ලීයෙන් හෝ වෙනත් භාණ්ඩයකින් සාදානීමවන් ලද බල්ලන්ට හෝ මිනිසුන්ට හෝ වෙනත් බදලුන්ට හෝ වෙනත් සත්වයන්ට හෝ වාඩි විය හැකි ගෘහ භාණ්ඩයක් හැටියට පුටුව නම් කරාද කවුරක්වත් නැහනේ. පුටුව පුටුව කියන පුටු පුටු පුටුව කියන එක අපි ඉගෙන ගත්තා. මට හොඳට මතක තියෙන දෙයක් තියෙනවා. අපි මගේ ලොකු පුතා පොඩි කාලේ ලොකු පුතාට දැන් අවුරුදු 40ක් වෙනවා. මෙතන මට අවුරුදු 30ක් වෙන්න ඕනේ. ලොකු පුතාට අවුරුදු 40යි. ලොකු පුතා පොඩි කාලේ අපි බස් එකේ යනවා. යනකොට පුතා කියනවා අන්න අතන පුටුවක් තියෙනවා කියලා වාඩියෝ කියලා. අන්න අතන පුටුවක් තියෙනවා කියලා වාඩියෝ. දැන් අපි බස් එකේ තියෙන ඒවට පුටු කියන්නේ නැහනේ. දැන් කියන්නේ සීට් කියලා. එහෙම නැත්නම් වැඩි මොනවද ආසන කියලා කියනවා. මගෙන් කවුරක්වත් වාඩිලා භික්ෂුන් වහන්සේ නැති විට වෙන කාට හරි වාඩි වෙන්න පුළුවන් කියලා අර විකාර සිංහල කියවන්නේ. ඒ බොමාරි ආසන. ආසන කියලා නේ කියන්නේ. පුටු කියලා කියන්නේ නැහනේ. නමුත් අර පොඩි එකාගේ පුටුව කියන සංකල්පයට බස් එකේ ආසනෙත් අයිති වුණා. අපේ ආසනය කියන්නේ අපේ පුටුවට බස් එකේ ආසනෙ අයිති නැති වුණාට මගේ පුතා පොඩි කාලේ ලොකු පුතා පොඩි කාලේ ඒකගේ සංකල්පයට පුටුව කියන සංකල්පයට බස් එකේ ආසනෙ අයිති වුණා. මල් ආසනෙ ගිහිල්ලා අපි වාඩි වෙන්න යනවද නැහනේ. බෞද්ධයෙක් වාඩි වෙන්නේ නැහැ. සමහර බෞද්ධයෙක් ඇති දැන් නම් වාඩි වෙන කාලගන්නේ ඉඳලා ඉట్లా හරි එහෙමයි උන් සමාට ඇති පන්සල් වලට එනවත් ඇති. නමුත් මල්ලාසනේ අපි වාඩි වෙන්නේ නැහැ. මේ වචන පාවිච්චි කරනකොට ඒ සන්දර්භයත් එක්ක අපි විවිධ අර්ථ දෙනවා ඒවට. මේ විදිහට තමයි අපි මේවා ඉගෙන ගන්නෙ. අර්ථ දැක්වීම වලින් නෙවෙයි. අර්ථ දැක්වීම වලින් නෙවෙයි. බටහිර විද්‍යාව බටහිර දැනුම එක තැනකින් පටන් අරන් රේඛීයව වර්ධනය වෙන දයක්. එක තැනකින් පටන් ගන්නවා. එක තැනක මූලක් තියෙනවා. මෙන්න මෙතනින් පටන් අරගෙන ටිකෙන් ටික ටිකෙන් ටික වර්ධනය වෙනවා. මම මේ බටහිර දැනුමේ පොඩි පොඩි දේවල් ටිකක් කියන්නේ. ලක්ෂණ ටිකක්. උදාහරණයක් ඇට් එකක් ගත්තොත් එහෙම අපිට ජ්‍යාමිතියේ කවුරුත් ජ්‍යාමිතිය දන්නවනේ සරල රේඛාවක් හරි තලයක් හරි නිර්වචනය කරන්න. නිර්වචනය කියලා කියන්නේ අර්ථකථනය හරි ඩිෆයින් කරනවා කියලා හරි කියනනේ. නිර්වචනය කරන්න පුළුවන් ලක්ෂවලින්. දැන් ලක්ෂයක් නිර්වචනය කරන්න කොහොමද? ලක්ෂයක් නිර්වචනය කරන්න බෑනේ සරල දෙකා දෙකක් ඡේදනය වෙන තැනක් කියලා. ඡේදනය වන්නා වූ සරල රේඛා. මොකද සරල රේඛා තියෙන පුළා ඡේදනය වන්න තියවත්. ඡේදනය වන්නා වූ සරල රේඛා දෙකක් ඡේදනය වන්නේ කොතනද? එතන ලක්ෂයක් කියලා අපිට කියන්න පුළුවන්ද? බෑ. ඇයි? අපි ලක්ෂය කියන එක පාවිච්චි කරලා තියෙනවා සරල රේඛාව
නිර්වචනය කරන්න. දැන් බටහිර ජ්‍යාමිතියේ ලක්ෂ්‍ය නිර්වචනය කරන්නේ කොහොමද? දන්නවද? ඔය ළමයි දන්නවද? ඊළාන්ට කො ගුරුතුමාගෙන් හරි ගුරුතුමියකින් හරි ලක්ෂ්‍ය නිර්වචනය කරන්න කියලා. නමුත් මම කියලා යන්නම්. ඊළාන්ට මම කිව්වපාව කියන්නේ නැතුව. ලක්ෂ්‍යක් යනු අර්ථ නොදක්වන ලද ගණිතමය බහුජාර්ථයකින්. තේරුණාද? A point is an undefined mathematical element. ලක්ෂයක් යනු අර්ථ නොදක්වන ලද ගණිතමය බහුජාර්ථයකින්. භූත කියන්නේ පවතිනයි කියන එක. භූත කියන්නේ පවතින්නේ නැහැ කියන එක නෙමෙයි. භූත කියන්නේ භූතාර්ථය කියන්නේ. භූත භෞතික භෞතික පඤ්චභූති පඤ්චමහභූති මේ ඔක්කොම භූත පවතින කියන තේරුවෙන් එන්නේ. අභූත කිව්වොත් වෙන්න නැති. දැන් එතකොට මොකද වෙන්නේ? බටේර දැනුමේ පළවෙනි දේ අර්ථ දක්වන්නේ නැහැ. නිර්වචනය කරන්නේ නැහැ. මුළු පද්ධතියක්ම කොට නගනවා අර හිස් පොළවක බොල් පොළවක අතිවාරම සම්පූර්ණයෙන්ම බොල්. නමුත් ලොකු ගොඩනැගිල්ලක් හදලා දෙනවා අපිට බැලුවාම ඇස් නිලංකාර වෙනවා. යකෝ මේගනේ ගොඩනැගිල්ල කියලා. නමුත් පාරක් දුන්න ගමන් කඩක් වැටෙනවා. ගොඩක් නිකන් හෙලවපු ගමන් කඩක් වැටෙනවා. අර්ථ නොලක්වන්න ඒක තමයි දෙවියන් වහන්සේට වෙලා තියෙන්නේ. දෙවියන් වහන්සේ වර දක්වන්න බෑ. ඇයි? දෙවියන් වහන්සේ අනිත් හැම දෙයක්ම අර දක්වනවා. නමුත් දෙවියන් වහන්සේ වර දක්වන්න බෑ. දෙවියන් වහන්සේ අර දක්වන්නේ කවු වෙන කවුරු හරි ඉන්නේ බෑ. ඕක තමයි චින්තනය වෙනම නකන්නේ. හරිද? ඉතින් මේ වියුක්ත කියලා කියන්නේ මේ මනසින්වත් හිතා ගන්න බැරි දෙයක්. මනසින්වත් හිතා ගන්න බැරි දෙයක් නේ. හිතා ගන්න පුළුවන්. නමුත් මනසින්වත් මවා ගන්න බැරි දෙයක්. දැන් දෙවියන් වහන්සේ ගැන එහෙමනේ කියන්නේ. දෙවියන් වහන්සේ මනසින් මවා ගන්න බැරිය. ඒ මවා ගන්න බැරි නිසා තමයි ඔය මුස්ලිම් පල්ලිවල එක පිළිමයක්වත් හදන්නේ නැහනේ. ඇයි? පිළිමය හදන්නේ නැත්තේ මොකද? පිළිම හදාන්නේ නැති විරුවන් නිසාද නැහැ. අල්ලා දෙවියන් වහන්සේගේ ස්වරූපය දන්න මිනිහෙක් නැත. මනසින්වත් මවා ගන්නට බැරිය. ඉස්සර ක්‍රිස්තියානි ආගමේ තේමයි පස්සේ කතෝලික ආගමේ ඒක වෙනස් කරගත්ත යන්තම් මරියතුමිය ජේසුස් ජේසුස් වහන්සේව අරගෙන ඒ දෙන්නගේ පිළිම හදලා වැඩේ අර සාමාන්‍ය කින්ද වැඩේ ෂේප් කරගත්ත. දෙවියන් වහන්සේගේ පිළිම හැදුවේ නැහැ. නමුත් මරියතුමියගේ ජේසුස් වහන්සේගේ පිළිම හදලා යන්තම් බේරුණා. නමුත් දෙවියන් වහන්සේගේ පිළිමයක් කොහෙවත් හදලා නැහැ. හදන්නත් බැහැ. ඇයි? දෙවියන් වහන්සේව මවා ගන්න බැ මේ විවුක්ත සංකල්ප. මෙවැනි විවුක්ත සංකල්ප විවුක්ත ප්‍රවාද නිර්මාණය කිරීම බටහිර දැනුමේ එක ලක්ෂණයක්. මේක තේරෙන්නේ නැහැ අමරතුංග මහත්තයාට. ප්‍රත්‍යක්ෂය කියන එක අපේ ඉන්ද්‍රියෙන් ඉන්ද්‍රිය කියන වචනේ පාවිච්චි කරන්නේ නැති මම ආයතන කියන වචන ආයතන වලින් ඉවර වෙනවා. මේක ආයතන වලින් ඔබට යන හිතන එකක්, මනසින් හිතන එකක්. මනසින් හිතන්න නැතුව කරන්න බෑ. නමුත් මනසින් මවා ගැනීමට බැරි. ඒක නිසා හොඳින් තේරුම් ගන්න බටේර විද්‍යාවේ ප්‍රවාද සහ බුද්ධාම අතර කිසිම සම්බන්ධයක් නැහැ. කිසිම සම්බන්ධයක් නැහැ. විද්‍යාවෙන් බටේර විද්‍යාවෙන් බුද්ධාගම ඔප්පු කරන්න යන එක අතර පල් හොරෙක්, වංචනිකෙක්, කුලකෙක්, නිවටෙක්, හීනමානෙන් පිරිච්ච එකෙක් තවත් නැහැ. දැන් මෙතනදී මම ඊළඟ කතාවට එන්නම්. බටේර විද්‍යාවේ මේ ප්‍රවාද නිර්මාණය කරන හැටි. දැන් ගැලීලියෝට ලොකු ප්‍රශ්නයක් තිබුණා. මං ගැලීලියෝයි නිව්ටන්වයි උදාහරණයක් ගන්න. මට යා වෙලා ගන්නව කමන්නේ නැහැ නේද? අපි තේකක්වත් දෙන්න හිටියේ කියලා නක් හොඳ. නමුත් කරන්න දෙයක් නැහැ. දැන් මේ සූර්යා වටේ පොළොව යනවා කියලා ඉස්සෙල්ලාම දැනගත්තේ කවුද? පොළොව සූර්යා වටේ යන බව දැනගත්තේ කවුද? කවුද දැනගත්තේ? අපිට ඉස්කෝලේ කියලා දෙන්නේ කවුද? කොපර්නිකස් සීයා කියලා. හරි මුත්ත හරි අත්ත හරි පනත්ත හරි කොපර්නිකස් කිරිකිත්ත හරි කවුරුන් තමයි පොළොව ඉර වටේ යනවා කියලා ඉස්සෙල්ලාම දැනගෙන ලෝකෙට කියමිනේ. මේකත් ලොකුම ලොකු පට්ටපල් බොරුවක්.
මේක අපේ රටවල තිබුණා අනාදිමත් කාලයක් තිස්සේ 6 වෙනි සියවසේ ආර්ය පට්ටලියව හොදේ ඉන්දියාවේ මේක සඳහන් වෙනවා ආර්ය පට්ටකාවට යන්න ඕනේ මේ කවුරුත් වගේ තෙල්මේ නැටුම දැකලා ඇති තෙල්මේ නැටුම දැකලා නැත්නම් මට ඒක නටලා පෙන්නන්න බෑ දැන් මොකද මට පුළුවන්කම තියෙනවා මම නටලා පෙන්නනවා මට බෑ මේ නැටුම නටන්න තෙල්මේ නැටුමේ දැකලා තියෙනවාද නැට්ටුවා ඒ ශිල්පියා තමන් වටේ කැරකි කැරකි යම් කිසි දෙයක් වටේ යනවා ඒ යන්නේ වෘතයක නෙමෙයි නිකන් ඉලිප්සයක් වගේ එක යන්නේ දැකලා ඇති සමහර විට දැකලා නැත්තම් එහෙම තමයි කියලා හිතා ගන්න එහෙම නැත්තම් ඊළඟ ගමන තෙල්මේ නැට්ටුම අඩු ගන්න රූපවාණි හරි පේනනකොට බලාගෙන ඉන්න ඒ ශිල්පියා තමන් වටේ කැරකි කැරකි මේක යනවා තමන් වටේ කැරකෙනා විතරක් නෙමෙයි තමන් වටේ කැරකෙනකොට තමන් අංශක 23 මාර්ගකින් විතර මෙහෙම ඇලවිලා ලේසි වැඩක් නෙමෙයි මෙහෙම ඇලවිලා තමන් වටේ කැරකි කැරකි ආයි තවත් එකක් වටේ යන එක මට නිකන්වත් කරගන්න බෑ ඒක මං කරන්නේ කිව්වොත් මම මෙතන වැටෙනවා ඒක නිසා ඒක ලේසි වැඩක් නෙමෙයි මොකද්ද මේ තෙල් මෙන්නුම කරන්නේ කරෙන්නේ නිදර්ශනය වෙන්නේ සූර්යා වටා පොළවේ චලිතය පොළව තමන්ගේ යක්ෂය වටා භ්‍රමණය වෙනවා ඒ අතර සූර්යා වටත් රවුම් ගහනවා ඒ තමන්ගේ යක්ෂය වටා භ්‍රමණය වෙන්නේ නිකන් නෙමෙයි යක්ෂය අර තමන්ගේ පතේට ආනත වංශක 23 මාරකින් ඒ හරියට අංශක 23 මාර මැනලා ගන්නවා කියලා මම කියන්නේ නමුත් යම්කිසි ආනතියක් තියාගෙන තමයි කරගන්නේ ඒ දැනුම අපි ගාව තිබුණා ඒ අතරම අපි දැනගත්තා ඉර පොළොව වට යනවා කියලා. ඇයි? ඉර පොළොව වට යනවා. අපේ ප්‍රත්‍යක්ෂය මොකද්ද? අපිට ඉන්ද්‍රිය ගෝචර ප්‍රත්‍යක්ෂය මොකද්ද? පංචේන්ද්‍රයන්ට ගෝචර ප්‍රත්‍යක්ෂය මොකද්ද? ඉර පොළොව වට යන ඉර කියන සංකල්පය හදා ගන්නවා. පොළොව කියන සංකල්ප ඒකික හදා ගන්න වෙනවා. හදාගත්තට පස්සේ ඉර පොළොව වට යනවා. දැන් එන පොළොව ඉර වට යනවා කියලා මේ මිනිස්සු දැනගත්තේ කොහොමද? තෙල් මිනටම හරියන්නේ නැහැ කියලා හිතන්නකෝ. ඒ මොකක් හරි වෙන විකාරයක් කියලා ඉතින් ආර්යබට ලියලා තියරන්නේ පොතේ 6 වෙනි සියවසේ කොපර්නිකස්ද කොපර්නිකස් මාළසිටි සියවසේ මිනිහෙක් නේ අවුරුදු 900කට ඉස්සර කොහොමද දැනගත්තේ මම කියනවා දැනුම ලබා ගැනීමේ ක්‍රම අපි ගාව තිබුණා ඔය පංචේන්ද්‍රයන්ට සීමා වෙච්චේ නැති ඒ තමයි ආධ්‍යාත්මිකව මනස දියුණු කළා හිත දියුණු කළා මනස කියලා මම මෙතන ගාවට මෙතන මනස නැහැ හොඳ එහෙම හිතන්න එපා මනස තියෙන්නේ කොහෙද කියලා ඒක මගෙන් අහන්න එපා මේම ගැව්වට ඒක නෙවෙයි හොඳ නමුත් යර පුරුද්දට කරන එකනේ නමුත් මනස දියුණු කරාම ආධ්‍යාත්මිකව අපිට යම් යම් දේවල් ලැබෙනවා දැනුම ලැබෙනවා ඍජුවම ඍජුවම ඒක හැමෝටම හම් වෙනා කියලා මං කියන්නේ සමහර රාතන් වහන්සේලාට ඉර්ධියෙන් යන්න පුළුවන් අනිකුත් රාතන් වහන්සේලාට වඩා දුර දකින්න පුළුවන් මුගලන් රාතන් වහන්සේට විශ්ව ඈත කරුණක් දකින්න පුළුවන් ඉර්ධියෙන් යන්නත් පුළුවන් එක එක රාතන් වහන්සේලාට එක එක දැනුම විවිධ ආකාරයෙන් තිබුණා රහත් වෙන්නම ඕනේ නැහැ දැනුම ලබා ගන්න. භාවනාවේ අතුරුඵල හැටියට මේ දැනුම ලබා ගන්න පුළුවන්. එහෙම නැත්නම් නිවන් දැකීමේ අරමුණෙන් මේ භාවනාව නොකලත් යෝගී අභ්‍යාස වලින් හරි වෙනත් විදියකට හරි මේ දැනුම ලබා ගන්න පුළුවන් ඍජුවම Tamanටම. අපිට බහැයි කියලා ඒක බහැයි කියලා හිතන්න එපා. අපි අවුරුදු 13ක් ඉස්කෝලේ යනවා. අවුරුදු 4ක් විශ්වවිද්‍යාලයට යනවා ඊට පස්සේ අවුරුදු 3ක් 4ක් පශ්චාත් උපාධියේ පර්යේෂණ කරනවා ඊට පස්සේ තවත් අවුරුදු 10ක් 15ක් ඒ පර්යේෂණ කරණේම කරනවා කියලා කියනේම කරනවා අවුරුදු 35ක් 40ක් ගිහිල්ලා අපි මොනවද දන්නේ අපි අවුරුදු 35 40 භාවනා කරන්න බලන්න පැත්තකට වෙලා නෑ මම මේක කළා නෑ අවුරුදු 25ක් තියා භාවනා කරොත් එහෙම නෑ වෙන්නේ वे स्कूल आने का अपराधे ने
වෙලම ඉස්කෝලේ යන්නේ නැති එක නතර කරන්න එපා හොඳ මම මේ කිව්වා ඉස්කෝලේ යන්න නමුත් අපරාධේ මොනවා කරන්නද ඔය ඉස්කෝලේ යන්නේ නැතුව බෑනේ රස්සාවක් කරන්න නැති බෑ දෙමව්පිය බලාපොරොත්තු වෙන රස්සාවක් කරන්න ඉස්කෝලේ ඊළඟ යන්න එපා නලින් සීලගේ ඉස්කෝලේ යන්න එපා කියලා එහෙම කියන්න එපා ඉස්කෝලේ යන්න ඊළඟ හොඳට ඉගෙන ගන්න මේ බටහිර විද්‍යාව හොඳටම ඉගෙන ගන්න ඊට පස්සේ ඒක බොරුයි කියලා හැමෝටම කියලා දෙන්න දැන් මේ ඉස්කෝලේ යන වෙලාවේ අපි භාවනා කරුවා නම් ඒකට ඉඩ දෙන්නේ නැහැ අපිට ඒක වෙනම වැඩක් ඉඩ දුන්නා නම් දැන් මම පොඩි කාලේ මට මහාන වෙන්න ඕන වෙලාවද මම හඳුන්නේ මොකද අපේ තාත්තගේ මහාන වෙන්න එපා ඉගෙන ගනින් කියලා ඉතින් මම ඉගෙන ගත්තා තාත්තා මට භාවනා කරන්න ඉඩ දුන්නා නම් මහාන වෙලා ඉතින් මම අද මෙතෙන්ට ඇවිල්ලා මේ කතාව කරන්න ඒක වෙනම වැඩක් මම කවුරු වෙයිද කියලා කවුද දන්නේ මට මොනවා වෙයිද කියලා කවුද දන්නේ ඒ වගේම තමයි ඉතින් ඒක 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 එහෙම තමයි දැන් අද තියෙන සමාජය අනුව මේක අපි මෙහෙම කරනවා ඔය කොයි හේතුවද තමන්ට පුළුවන් ආධ්‍යාත්මිකව දැනුම ලබා ගන්න මම කියන අපේ පැරණෝ පැරණෝ වේ නොයකු තාස්කම් කෙරුවේ මේ වගේ ආධ්‍යාත්මිකව ටියුනුවකටපත් වීම ඒක එකක් දෙවෙනි විදිය තමයි වක්‍රව ආධ්‍යාත්මිකව දැනුම ලබා ගන්න විදිය. ඒ තමයි දෙවියන්ගෙන් හරි බුදයන්ගෙන් හරි ප්‍රේතයන්ගෙන් හරි මොනමලයකකින් හරි දැනුම ලබා ගන්නවා සංනිවේදනය කරන. දැන් මම සංනිවේදනය කරනවා වගේ මෙතන ඉඳගෙන සිත දනාකම ඇහෙන්නේ තේරෙනවද කියන එක වෙනම වැඩක්. ඇහෙන්න අපි සංනිවේදනය කරන. ඊ වගේ මට බුදයෝ එක්ක මට නෙමෙයි සමහර උදවිය ඉන්න බුදයෝත් එක්ක දෙවියොත් එක්ක සංනිවේදනය කළ දැනුම ලබා ගන්න පුළුවන් අය. මං කියන පැහැදිලිවම කල්නිය විශ්වවිද්‍යාලයේ අපි කල්නිය විශ්වවිද්‍යාලයේ අපි ගම් කල්නිය විශ්වවිද්‍යාලයේ ඉන්න ඔක්කොම නෙමෙයි අපි හතර පහ දෙනෙක්. අනිජයන් අපිට විරුද්ධ වුණා. තාමත් විරුද්ධයි. ඔය වකුගඩු රෝගයට හේතුව හැටියට ආසනික් කිව්ව ජලය සහ ආසනික් වලට මිත්‍ර ආසනික් මිත්‍ර මේ පත්‍රයේ මේක ලිව ආසනික් මිශ්‍ර කියලා. නේද මේ ආසනික් වලට යාළු පසක් තියෙන විදියක් නැත කියලා. ආසනික් වලට යාළු පස් තියෙනවානේ. ඒ යාළු පස් වලට මම ආසනික් මිත්‍ර කියලා ලිව්වා. මේ පත්‍රයේ ටයිප් සෙටින් කරන මිනිස්සු ඇයිද මේ ආසනික් මිශ්‍ර කියලා වෙන්නේ නැති මට වැරදිලා මිත්‍ර කියලා ලියලා මම මිශ්‍ර කියලා ලියලා ඒක සම්පූර්ණයෙන්ම ඒකේ අර්ථය වෙනස් කරනවා. ඒ ආසනික් මිත්‍ර පස කිව්ව ජලය ආසනික් කියන කාරණා අපිට කියලා දුන්නේ කවුද? අපි නාත දෙවියන් නමින් නඳුන්වන්නා වූ යම්කිසි ප්‍රාණිය. ඔහු මේ මතුබදු වල නාත දෙවියෝ කියලා මම කියන්නේ නෑ. නෝ නාත දෙවියන් නමින් හඳුන්වන යම්කිසි ප්‍රාණිය. භූතයෙක් වෙන්නත් පුළුවන්. එහෙම තමයි අපි දැනගත්තේ. ඒ නිසාම ආසනික් ණය කියලා කියන්නේ මේ බටේර කසිකබල් විද්‍යාඥයෝ ටික අද පොරකනවා. එක එක දේවල් කරන නෑ නෑ ආසනික් නේ. ඔය IFS එකේ මිනිස්සු හිතන්නේම ආසනික් නෙමෙයි කැඩ්මියම් තමයි කියලා කියන්න තමයි ඒගොල්ලෝ මුසන්. එහෙම නැත්නම් ෆ්ලෝරයිඩ් මොකක් හරි දෙයක්. ඔය අර මොකක්ද එකේ තියෙන්නේ? මොකක්ද එකට කියන්නේ? පීරියඩික් ටේබල් කියලා මොන බගුවද? ආවර්තා වගේ. ආවර්තක වගේ ඕන තරම් තියෙනවනේ. ඔයින් එකක් කියාගන්න බැරි එකකට හරි. මොකද ඒකේ ඉන්න පුළුවන්. 100 ගාන තියෙනවා. ඉතින් 100 ගාන කියන්න බුණා. එක එක 100 ගානක් ගත්තොත් 100 ගාන කියා ගන්න පුළුවන්. නමුත් මුන් පල් හොරු ආසනික් කියන්නේ. නමුත් අර ලවණ නෙමෙයි. ඔය ලවණ තියෙන ජලය, කිවුල් ජලය. කිවුල් ජලය මේකට හේතුවක් කියන එක ඒක පිළිගන්නලා ඇස්ති. අයි. ජල පෙරණ ටික බෙදා ගන්න පුළුවන් මේක නිසා. මම මේ වෙන කාටවත් දොස් කියනවා නෙමෙයි. මම වර්ධවා තේරුම් ගන්න එපා. නමුත් ඒක පිළිගන්නේ නැහැ. මොකද ඒකෙන් ඊගලන්ට යම්කිසි වාසියකුත් ලැබෙන නිසා. ආසනික් කිව්වොත් එම අර රසායනික පෝරගෙන එක නවත්තන්න වෙයි. අපිට මාර කරදරයක් වෙන අපේ ආදායම නැති වෙන අපේ ලාභය නැති වෙන. ඒක නිසා ආසනික් වලට නම් කවදාකවත් එකග වෙන්න බෑ. ඕකයි හේතුව. දැන් මම ඕක කිව්වම අමරතුංග මහත්තයා කියන මම මේ කොහොමාරි මේ වතුර මේ වක්වඩ රෝගයට හේතුවක් කියන එක මගේ නමට බැර කර ගන්න හදනවා. මගේ නමට බැර කර ගන්නවා නෙවෙයි කල්නි විශ්වවිද්‍යාලයේ කණ්ඩායමේ නමට බැර කර ගන්නවා. ඒක ඇත්ත. කල්නි විශ්වවිද්‍යාල කණ්ඩායම මේක කියන්නේ ඉස්සෙල්ලා කවුරුවක්වත් කියලා තිබුණේ නැහැ.
අදත් ලෝක සංවිධානයේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ කියන හොර ආයතනේ බටේර විද්‍යාඥයන්ගේ සෞඛ්‍ය විද්‍යාඥයන්ගේ බටේර දොස්තරලාගේ හොර ආයතනේ අපි පාලනය කරන අපි සම්පූර්ණයෙන්ම නැති කරන ආයතනය අදත් කෙලින් කියන්නේ මේකට හේතුව ජලය කියලා. හැබැයි ඒගොල්ලන් කියනවා පානීය ජලයත් හොඳ පානීය ජලය දුන්නොත් දෙන එක නම් හොඳයි කියලා. දන් පානීය ජලය වල තත්වය උසස් කරන්නේ නම් මැනවි වගේ ප්‍රකාශයක් කියලා ඒගොල්ලන් එතනින් මගහැරලා යනවා. එහෙම දේවල් අපි ගාව තියෙනවා මේ දැනුම ලබා ගැනීම කියන එක අපි ඒ විදිහට පාවිච්චි කරනවා. ඒක නිසා තීරුම් ගන්න අපේ දැනුම ලබා ගැනීම සහ මේ පංචේන්ද්‍රයන් පමණක් සීමා වෙච්ච දැනුම ලබා ගැනීම කියන එක දෙකක්. දැන් ගැලීලියෝගේ කතාව. අයිස්කාර අපි ගැලීලියෝට යමු. ගැලීලියෝ නිව්ටන් අයින්ස්ටයින් වෙන කවුරක් මේකේ නැහැ මේ කතන්දරේ හොඳ. ගැලීලියෝ දැන් අපි අර කතන්දරේ කිව්වනේ පොළව ඉරවට යනවා කියලා. ඕක කොපර්නිකස් ඉතාලියට ගෙනිච්චා. ඉතාලියට ගෙනිච්චාම කොපර්නිකස් ඕක එච්චර තේරුම් ගන්න කියන්නේ නැහැ. නමුත් ඊට පස්සේ ගැලීලියෝ ආවා. ගැලීලියෝ මේක ලෝකකා වගේ කියන්න පටන් ගත්තා. පොළව ඉරවට යනවා. එතකොට පාපාන් සේව යාළුවා නම්සිට පුළුවන්ද ඕක මට හේතු ගන්න. පොළොව ඉරවට යනවා කියලා හේතු ගන්න පුළුවන්. මොකද පොළොව ඉරවට යනවා නම් චලනය වෙන්න එපා. චලනය වෙන්නේ නැතුව කොහොමද ඉරවට යන්නේ? චලනය වෙනවා කියලා පෙන්නන්න පුළුවන්ද? පාපාංශික නම්සිට පුළුවන්ද පොළොව චලනය වෙනවා කියලා පෙන්නන්න? මට පුළුවන් පොළොව චලනය වෙන්නේ නැහැ කියලා පෙන්නන්න. පාපාංශනේ මේකෙන් පාපාංශයේ වටේ ඉන්න එකල හිටපු බුද්ධිමතුන් කොහොමද ඒක ඔප්පු කරන්නේ? හරි, ඔප්පු කියන වචනේ පාවිච්චි කරන්න ඕනේ කොහොමද ඒක හේතු ගන්නන්නේ? මෙහෙමයි. අපි මේක ලංකාවට ආදේශ කරගමු. ලේසිනේ. මේ පොළව. පොළවේ පොල් ගහක් තියෙනවා. පොල් ගහේ පොල් ගෙඩියක් තියෙනවා. හරිද? පොළව තියෙනවා. පොළවේ පොල් ගහක් තියෙනවා. අපිට ඇපල් දැකපු ඇතේ ඇති නොදකපු ඇතේ ඇති. හමු සමු පොල් ගස් දෙකලා තියෙනවා. පොල් ගස් නොදකපු ඇත සමාට ඇති. මට නම් කියන්න හිතෙනවා පොල්ගස් නොදකපු කොහමද පොල්ගහ කතක පතන ගාපු අය නම් ඉන්නවා ලංකාවේ රනිල් වික්‍රමසිංහ වගේ. නමුත් එක්සත් ජාතික පක්ෂයේ හිතවත් අය මාත් එක්ක උරණ වෙන්න එපා. මේකට අහලා බලන්න රනිල් වික්‍රමසිංහ පොල්ගහ අත කාලා තියනවාද කියලා. මං හිතන්නේ නැන්නේ. ඒක කමන්නේ කමන්නේ. දැන් පොළව චලනය වෙනවා නම් පොළව යනවා නම් මේ පොල් ගෙඩිය අර ගහේ මුදුනේ ඉඳලා පොළොවට වැටෙන්නේ යම්කිසි කාලයක් යනවනේ. ඩක් ගාල වැටෙන්නේ ක්ෂණෙම. ඒ වැටෙන කාලය තුල පොළව යම් ප්‍රමාණයක් යන්න ඕන. එතන පොල් ගෙඩිය වැටෙන්න ඕනේ කොහෙද? පොල් ගෙඩිය පුට ගහමුල වැටෙන්න පුළුවන්ද? බෑ. පොල් ගෙඩිය වැටෙන්න ඕන පොළොව මේ පැත්තේ යනන්න පොල් ගෙඩිය වැටෙන්න ඕන එහා පැත්තේ. මොකද පොළොව යනවා පොල් ගෙඩිය එනවා. පොල් ගෙඩිය එන අතර කාලේ පොළොව යම් ප්‍රමාණයක් දුර ගිහිල්ලා එතකොට සමහරට පොල් ගෙඩිය වැටෙන්න පුළුවන් අල්ලපු වද්ද වැටීම ආයි මේ පොල් ගෙඩිය පොල්ල පොල් කහේතවල නම් පොල් ගෙඩිය වැටෙන්නේ අල්ලපුවත්. දැන් මේක අනුර මොකද්ද කියන්නේ? මොකද්ද ඔප්පු වෙන්නේ මේකෙන්? හරි, ඒත් කියන්නේ මොකද්ද? පොළව චලනය වෙන්නේ නැහැ කියන එක. ඌගේ මොකද්ද කියන්නේ? ඕක තමයි තර්කය, ඕක තමයි න්‍යාය, ඕක තමයි ඔක්කොම කතන්දරේ. ඉන්ද්‍රිය ගෝචර දැනුම වෙන්න ඉන්ද්‍රිය ගෝචර දැනුම
इंद्रिय गोचर धनुम अणुम अभी एंड पुलवा निगमन पुलव चलने वाणी नत अमृत कुमार अमृत कुमार तेरे तेरे पटांगन ताम तेरे विनियन मम हित नलिन सिंह हित पुलव चलने मुखद पोलवटे पुलगाम मम मूडे अंगे अमृत महात्म्यार मूडे मम कवदापच्चिया पुलगिटे पुलगाम पुलव चलने मम की मेक तरक युदागत लमाई पुटक अंगे वेदगदीन स्कूल मेट गुरु अंट गलीलियो प्रश्न गलीलियो मेकुच्चर करना पापांस मेका मेक उगा पापांस के विश्वास उगा अंटे मट एक हरिने उगा मारे गलीलियो महा कतंद्र निर्माण मुखद सापेक्ष प्रवेग मे लमाई टीका एंड उन्ना बस अट मे इंटर बस तिना बस नवत्त पुटक अरे चलने बस के चलने पुट नवत्त गलीलियो कल तीन सापेक्षाली कत्ती मुखा सापेक्षाली मीन अपिट पेन्नी सापेक्ष चलित पवन सापेक्ष नून चलित अपिट नोपिने नमु सापेक्ष नून चलित लोके इंद्रिय गोचर को सापेक्ष नून चलित अपट नोपिने अपिट इंद्रिय गोचर नमुत् एवा तिबे मुगदी इंद्रिय गोचर मात्र मुगदी सापेक्ष चलित अपिट नोपिने नमु सापे चलते अत मीन मे पुल पुलवा तेक्कमेनो एक पुलगेडिया पुलवा तेक्कमेनो एनिसा पुलगेडिया पुलवा तेक्क एम दुरम एम काले पुलगेडियट तिरस चलते कुत्तीनो एवगेम सिरस चलते कुत्तीनो सिरस चलते अभी सापेक्षाय तिरस चलते सापेक्ष नत तिरस चलते सापेक्ष नत एक अभी अभीना पुलगड़ना पुलगहत्याना पुलगा मुझुन पिनी हत्याना हो रुर तेवेगेमेनो दुड़िया तेवेगेमे सा पुलगड़िया पुलवट वटेम गतवन काले तुल पुलगड़िया यम तिस्लितेम एक आकार पुलवागेम गवान एक हिमिका की सा पुलगड़िया वटे को मुखद सापेक्ष चलित संकल्पे युदागेन एक इंद्रिय गोचर संकल्पे अन्वे मेके मट की अंत इंद्रिय गोचर संकल्पे अन्वे इंद्रिय गोचर नून संकल्पे युदागेन या मेक हेतु मेतन तमईलंक बुर्व मम्मी उपल गणित दिखने बेरे व्यवहार गणित व्यवहारिक गणती गिनकन दिन सस्पेल पट्ट पर बुरु मम तुग गणन दिन मिन दिन ओके परीक्षक तीन काले निकाले बुरु गण हदला दिल तीन अवल हदन वे अयल हद मेघारण दिन कंड दंग मे सापेश मुखद दिखेला वारी अन्या गलील उदाहरण तीन मे अमृत मत मे उदाहरण मेलू हसर के हांग कविश धनुमत ओहन मे बोट गलील अरे कई मे कई गलील बोट गीतने गलील बोट कतंद्र की नम गलील की बोट कतंद्रे मे मनुष्य तीरना मुद्दे मत मे दंत वैद्यर तीरना अद सापेश तीरने उसास बहु वैद्य पीढ़ महाचार्य गुरु उसस्पिल भौतिक विद्या में असमत्ता है एक महोदय काल को महात्म्य
උසස් පෙළ භෞතික විද්‍යාවෙන් අසමත් අය. ආණ්ඩ කාලෝපොසිස් එකක් පාස්ද කියලා. සම්ම ජාතිය පාස් නෑ. නමුත් හැමතිස්සෙම කතා කරන්නේ භෞතික විද්‍යාව ගැන. වැඩි හරිය කතා කරන්නේ භෞතික. මොකද අර ජනප්‍රිය පොට්ටියා කියවලා පටපල් හොරු. මේගොල්ලෝ හොරු. මේගොල්ලෝ එලිදරව් කරන්න ඕනේ. නැත්තම් මේ රටට හෙන ගහනවා. මේ රට අමාරුවේ දාන්නේ මේ වගේ කසිකබල් උගද්දු ටිකක්. ජනමාධ්‍ය ඉස්සරහා බොරු වීර වෙලා පුහු වීර වෙලා අමුනාසලා ඉස්සරහට ඇවිල්ලා බොරු කතන්දර කියනවා. ඒගොල්ලන්ට තේරෙන්නේ නැති. ඉතින් කවදාකවත් තේරුම් ගන්න නැති. දේවල් ඇවිල්ලා කියනවා. සාපේක්ෂ ප්‍රවේගය. ගැලීලියෝ කියන්නේ මේකයි. බෝට්ටුවක යන මිනිහ දිහා බලන්න. බෝට්ටුවක යන මිනිහා බෝට්ටුවේ අර මොකද්ද මේ කොඩි ගහ. කුඹ ගහ කියමු. කුඹ ගහේ මුදුන දිහා බලාගෙන ඉන්නවා. දැන් බෝට්ටුවේ යනවා. මූද මැද්දේ හරි ගඟේ හරි ඇලේ හරි දොලේ හරි කාණුවේ හරි ගමන්නේ. ඔය හරි යනවා. එතකොට බෝට්ටුවේ ඉන්න මිනිහා මොකද වෙන්නේ? ඒ මිනිහත් යනවානේ බෝට්ටුවත් එක්ක. එතකොට කුඹ ගහත් යනවා මිනිහත් යනවා ඔක්කොම යනවා. දැන් මිනිහට කුඹ ගහේ මුදුන බලන්න ඔළුව හරවන්න ඕනද? නෑ. මොකද මිනිහත් යනවා බෝට්ටුවත් යනවා. මිනිහට ඔළුව හරවන්න නැතුවම කුඹ ගහේ මුදුන හැමතිස්සෙම බෙල්ලරි දෙන්නේ නැත්තම් බෙල්ලරි දොලර පස්සේ මිනිහා අහක බලයි. හරි. නමුත් බෙල්ලට තෙල් ටිකක් ගාගෙන හරි ඔක බලන්න නැතේ. ගැඩි වීඩියෝ කියන විදියට. මේක බලන් ඉඳි. හරි. එයාට මේක බලන් ඉන්න පුළුවන් ඔළුව හොල්ලන්නේ නැතුව. නමුත් වෙරළේ ඉන්න මිනිහා හරි ගම් ඉවුරේ ඉන්න මිනිහා ඒ මිනිහට මොකද වෙන්නේ? ඒ මිනිහා කුඹ ගහේ මුදුන බලන්න ගියොත් එහෙම බෝට්ටු යනවනේ. කුඹ ගහත් යනවා. මිනිහට සාපේක්ෂව කුඹ ගහ යනවා. බෝට්ටු යන නිසා කුඹ ගහත් යනවා. ඒතර මේ මිනිහට මොකද වෙන්නේ? කුඹ ගහේ මුදුන බලන්න නම් මේ පොඩ පොඩ බෙල්ල හරවන්න ඕන. ඒ මොකද එයාට සාපේක්ෂව කුඹ ගහ ගමන් කරනවා. නමුත් බෝට්ටුවේ ඉන්න මිනිහට සාපේක්ෂව කුඹ ගහ ගමන් කරන්නේ නැත. ඕක තමයි ගැලීලියෝ මහා ලොකු දෙයක් හෙට කිව්වේ. දැන් ඔය කතාව උසස් පෙළ පරීක්ෂණයේ සාපේක්ෂ ප්‍රවේගය කියලා ගාණක් දෙනවා. ඔය ගාණ හැමදාම එනවා. ගණන් ಜಾති තුනයි තියෙන්නේ. මම ඕනනම් කියලා දෙන්නම්. ඒ ගණන් ಜಾති තුනේ ඊට වැඩි වෙන ගාණක් නැහැ. ඕකේ හොඳද? ඔය ගණන් ಜಾති තුනේ ඒක තමයි හැමදාම දෙන්නේ. එක එක විදිය බෝට්ටු දානවා, පක්ෂියන් දානවා, එක එක මාළු දානවා, බෝට්ටුකාරයෝ පියාඹන මිනිස්සු ඒක જાතිය. නමුත් ගානේ තියෙන්නේ ඒක හරය හැටියට ගත්තොත් එහෙම ගණන් જાති වර්ග තුනයි තියෙන්නේ. ඕක පෑදයකින් පෑකින් ගුවන්න්න පුළුවන්. මත ඔය ඉස්කෝලේ ගිහලා වෙලාව නාස්ති කරන්න ඕනේ නැහැ. හරි මට වගේලා දෙන්න වෙලාවක් නැහැ. පෑක්වත් මම ඕකට නාස්ති කරන්නේ නැහැ. මේ පට්ටපල් බොරු කියලා දෙන්න. හරි. නමුත් මේ උසස් පෙළ ළමයින්ට උගන්වන බොරුවක්. ඒ බොරුව මේකයි. මේක මකලා මේගොල්ලන්ට කියනවා ඕක මේ බය වෙන්න එපා. සංකේත තිබුණායි කියලා. හරි. සංකේත දැකගෙන අවිටිය බය වෙනවා. බය වෙන්න එපා. සංකේතවල සතපාකට බය වෙන්න එපා. ගණන් ගන්නත් එපා. සංකේත කියන්නේ මොන සංකේත කියන්නේ? අකුරු කියන්නේ සංකේත නෙමෙයි. සංකේත තමයි මොන වැඩක් නැහැ. ඔය ගැන කතා කළා මහඩුගේ දේවල් නෙමෙයි. මේ කියන්නේ මොකද්ද? බී කියන පුද්ගලයාට හෝ කාට හරි හෝ නිරීක්ෂකයෙකුට සාපේක්ෂව ඒගේ ප්‍රවේගය සමානයි. සී කියන පුද්ගලයාට හෝ නිරීක්ෂකයාට සාපේක්ෂව ඒගේ ප්‍රවේගය ධන. බී කියන පුද්ගලයාට හෝ නිරීක්ෂකයාට හෝ සාපේක්ෂව සීගේ ප්‍රවේගය. ඔක තමයි මහා ලොකු නීතිය. මේක බොරුවක්. අද කිව්වයි කියලා හිතා ගන්න මේ විශ්වවිද්‍යාලයේ විවාහරික නීතිය පිළිබඳව අවුරුදු ගානක් ගන්නකො මේ නලින් සිල්ලා කියන මොඩයා කිව්වයි කියලා කියන්න මේක බොරුවක් කියලා. දැන් මේක දිහා බලන්න. මේකේ පළවෙනි එක තියෙන්නේ කාට සාපේක්ෂවද? බීට සාපේක්ෂව. ඒ සම්පූර්ණ කතාවම ගොඩනගන්නේ බීගේ රවුමෙන්. බීගේ රවුමෙන්. ඊළඟට තුන්වෙනි පදය ඒක ගොඩනගන්නේ බීගේ රාමුවේ. දෙවෙනි පදේ ගොඩනගන්නේ කාගේ රාමුවේද? සීගේ රාමුවේ. මෙතන රාමු දෙකක් ගැන කියවෙනවා. පළවෙනි කාරණේ ඒකයි. බීගේ රාමුව සහ සීගේ රාමුව. රාමු දෙකක ඉඳගෙන අපිට එක එක දේවල් එකතු කරන්න බෑ.
මේ ඉස්කෝලේ ළමයට වව ගන්නවා මමත් ඉගෙනුවා ඒක කාලයක් මම අවුරුදු 4කට විතර ඉස්සර මම මේ කැලණිය විශ්වවිද්‍යාලයේ තිබුණු සම්මන්ත්‍රණයට ආපු මේ උසස් පෙළ ගුරුවරුන්ට කිව්වා 200කට විතර මුද්‍රණය කියලා බෙදලා දුන්නා මේක බොරුවක් කියලා ඒගොල්ලෝ ඒක ඇහුවේ නැහැ ඒගොල්ලෝ කිලා ආයතනයක ඒ බොරුව ගණන් පටන් ගත්තා මොකද අධ්‍යාපන දෙපාර්තමේන්තුව ඒක අනුමත කරන්නේ නැහැ නේ මං කියන එක අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ඉන්නවද හරියම මිනිහෙක් මේක බොරුවක් මේ රාමු දෙකක කොහොමද එකතු කරන්නේ එක රාමුවක එන එකයි තවත් රාමුවක එන එකයි එකතු කළා කොහොමද කියන්නේ ඒක කියන්න බෑ ඒක වැරදි මූල ධර්මයක් හැට මේක වැරදි සංකල්පීය මැෂින් ගත්තා මේක වැරදි මං ඒක වැරදි කියලා පෙන්නන්නම් දැන් ඔය ළමයින්ට උගන්වනවා ඒක හරි ලේසි කියන්නේ දැන් මෙතනින් කාර් එකක් ගියොත් එන්න බස් එක කෑගෙන යන්නේ බස් එක උත් යන කාර් එක एक पैतट में मिथन अरे कार सापेश बस के प्रवेग पैट किलोमीटर बीस कारिकट सापेश बस के पुलवे पैग इन पदक वेदिक मगियाट सापेश पैट हेत पैट किलोमीटर तीयक वेगे दीन मगियाट सापेश बस के वेगे पैट किलोमीटर पना है यार तिहाय विषय एक तो करना नमूद में एक तो करान मुखाद राशि देखा राम देखक एक राम होक खार के राम ही बस के प्रवेग में विषय के ना इलांगट में पदिक वेदिका भी इन मनुष्य के राम ही खार के वेग आत्मा ही ना एक तिहा इट पास निगमन ये टेनवा अर देख एक कल्ला मे को राम देखा पुलवे इन मिनी अट सापेश कार्य के बस के प्रवेगे पेट किलोमीटर पनाय व्यार दीवे दंग पेन आप व्यार दीवे तेना तीन व्यार दीवे तेना मेतना मेतने इन्ना कल्याण विश्वविद्यालय व्यवहारिक गणित आचार्य वर्ग यदमाट देखते हैं मगे गोले आहलाती मगे में हकिया अणु हितेन्नत्व मुखद्वेन किल मम इतर दक्ष चित्रशिल्पे नोन निशा ओ चित्रशिल्पे हिताम दक्षे निशा हिताम दक्ष मेरे मुखद किल तेरेन्नत्व मे अंदे पल्ले पोलव पृथ्वी पृथ्वी पृष्ठ अर तीन अर पोलगा मत में आसर पृथ्वी केन्द्र तमें बी के लिए बी के लिए पोलवे केन्द्र सी के लिए पोलगा मूल ए के लिए पोलगा मुदुन दमे उपमेनो भ्रमणेनो पुल वटे वटे आने का सामान्य रेखीय चले तेरे पैट किलोमीटर मिचर ඒ වගේ රවුම් ගහන එක කියන්නත් ඔය භෞතික විද්‍යාවේ සංකල්පය තියෙනවා කෝණික ප්‍රවේගය කියලා කෝණික ප්‍රවේගය දැන් මේ ඔබෙගා කියන කෝණික ඒ කියන්නේ තත්පරයකට මෙච්චර කෝණයක් කින් මේක වෙනස් වෙනවා කියන එක හරි පැයකට මෙච්චර කෝණයකින් මේක වෙනස් වෙනවා කෝණික ප්‍රවේගය හරියට මෙච්චර අඩි ගානක් මෙච්චර කිලෝමීටර යනවා වගේ තමයි මේ ඔබෙගා කියන කෝණික ප්‍රවේගයෙන් දැන් පොළව කරගෙන පොළොවේදී කරගෙන पुलव कैरकन पेना पुलव कैरकना पुलव कैरकना मत गुरु तीन पुलव कैरकन काके प्रत्यक्ष मन में पुलव कैरकना नम आडंबर कमटकना पुलव कैरकना तमंग पाल करनी सा वेदकत्कम नतीवेसा
පොළොව පේන්නේ නැත්නම් මෙරිගුරවම කියලා හිතන්නකෝ මේකත් එක මෙරිගුරවම හිතාගන්න කවන්නේ දැන් ඔමේගා කෝණික ප්‍රවේගයකින් මේක චලනය වෙනවා නම් ඒ ගණිතයේ මානුව කෝණික ප්‍රවේගය කියලා තියෙනවා දන්නවා ලොකු දෙයක් නෙමෙයි මට ඔක ගන්නන්න බැහැ මෙතන එකට කල්නාශ කරන්න දුන්නේ මේ බුරු ගන්නන්න මට කල්නාශ කරා ඔමේගා ප්‍රවේගයෙන් චලනය වෙනවා නම් අර ඒ කියන පොල් ගහේ මුදුනට ප්‍රවේගයක් තියෙනවා මේ පැත්තට ඔමේගා වැඩි කිරීම BA BA කියලා කියන්නේ පොළවේ කේන්ද්‍රයේ ඉඳලා පොල් ගහේ මුදුනට තියෙන දුර BA ඒ දුරෙන් कोणिक प्रवेगे वैडिक मार्के प्रवेगे उमेगा बी लाइ दिदर गया तमंट तेरे गेदर गया सस्पिल पंती पूते दुवेकारी बैन गिन करी गेली गिन हरी आगन हरी अल्लब गेदर हरी कमाने आगन दंग एवा गेम सी पुलवे पृष्ठे पुल गए मुल मे उमेगा बीसी के प्रवेगे चलने वे හරිද එතකොට බීට සාපේක්ෂව සීගේ ප්‍රවේගය තමයි ඔමේගා බීසී ඒ කියන්නේ ගහේ මුල බීට සාපේක්ෂව ඒවල ප්‍රවේගය පොල් ගහේ මුදුනේ ප්‍රවේගය ඔමේගා වැඩි කිරීම බී එතකොට අර මේ ළමයි මුගන්න කසිකබල් සූත්‍රය අනුව සීට සාපේක්ෂව ඒගේ ප්‍රවේගය වෙන්න ඕන මොකද්ද සීට සාපේක්ෂව ඒගේ ප්‍රවේගය වෙන්න ඕන මේ දෙකේ වෙනස ओमेगा बी ए अडुगिरीम